දියවැඩියාව කියන්නේ ලෝකයේ අද වෙද්දී වයස් ભેදයකින් තොරව වැඩිහිටියන් මෙන්ම පොඩි දරුවන් අතර පවා බහුලව දකින්න පුළුවන් බෝ නොවන රෝගයක්. ලෝකයේ බෝ නොවන රෝග අතුරින් වැඩිම පිරිසක් පීඩා විඳින මේ රෝගය පාලනය කරගත නොහැකි වූහොත් භයානක ප්‍රතිඵලයන්ට මුහුණ දීමට රෝගීන්ට සිද්ධ වෙනවා. හෘදයාබාධ, වකුගඩු අක්‍රිය වීම, අන්ධභාවයට පත්වීම ඇතුළුව ශරීරයේ සෑම පද්ධතියකටම සහ සෑම ඉන්ද්‍රියකටම පහේ මේ දියවැඩියාව පාලනය කරගත නොහැකි වීම නිසාවෙන් හානි වෙන්නට පුළුවන්. දියවැඩියාව ඇතිවීමට බලපාන ප්‍රධානතම හේතුවක් තමයි නිසි පාලනයකින් තොරව ආහාර ලබා ගැනීම. මේ පාලනයක් රහිත ආහාර ගැනීම නිසාවෙන් අද වෙද්දී දියවැඩියාව තරුණ තරුණියන් අතරේ පවා පැතිරී යන බෝ නොවන රෝගයක්. රුධිරගත සීනි සාන්ද්‍රණය වැඩි වන ආහාර පාන අධිකව ලබා ගැනීමට වර්තමානයේ බොහෝ දෙනා පෙළඹී සිටින අතර මේ නිසාවෙන් අද වෙද්දී දියවැඩියාව ඉතාම සුලභව සමාජයේ දැක ගන්නට පුළුවන්. කෙසේවත් දියවැඩියාව රෝගයක් වුණත් ඒ ඔබට රෝගියෙකු ලෙස ජීවත් වීමට සලස්වන බවට කනගාටු වන්නට නම් අවශ්‍ය නැහැ. මග්නිසාදයට දියවැඩියාව පාලනය කරගත හොත් ඔබට තවදුරටත් නිරෝගී අයෙකු ලෙස තම එදිනදා කටයුතු කරගැනීමෙන් සාමාන්‍ය ලෙස ජීවත් වීමට සැලසෙන බැවින්. ඉතින් අද අපි කියන්නේ යන්නේ දියවැඩියාව පාලනයට එරෙහි වන රුධිරගත සීනි සාන්ද්‍රණය අධික ලෙස ඉහළ නැංවමින් දියවැඩියාවට බොහෝ සේ හේතු වන ආහාර පාන වර්ග 10ක් ගැනයි. අංක 1. පැණි රස ගැන් වූ විවිධ බීම වර්ග. මෙය දියවැඩියා රෝගයේ හට ගැනීමට අති විශාල බලපෑමක් සිදු කරන ආහාර වර්ගයක්. කාබෝහයිඩ්‍රේට් බහුල එම බීම වර්ගවල කාබෝහයිඩ්‍රේට් සංයුතිය සම්පූර්ණයෙන්ම සීනි වර්ගවලින් පමණක් සමන්විත වීම මේට හේතුව වී තිබෙනවා. සෝඩා අවුන්ස 12කින්, ඒ කියන්නේ මිලිලීටර් 354ක් විතර කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 36ක් පමණද, ලෙමනේඩ් අවුන්ස 12කින් කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 38ක් පමණද ශරීරයට එකතු වෙනවා. තවද මේ බීම වර්ගයන්හි අඩංගු ෆෘක්ටෝස් රුධිරගත සීනි වටම පාලනය කිරීමට ශරීරයෙන් ස්වභාවික ශ්‍රාවය වන ඉන්සියුලින් නම් හෝමෝනය ශ්‍රාවය වීමත් අඩාල කරනවා. එනිසාවෙන් රුධිරයේ සීනි වටම පාලනය දුර්වල වීමෙන් පහසුවෙන්ම රෝගියා දියවැඩියාවට ගොදුරු වීමට ඉතා වැඩි ඉඩකඩක් මෙමගින් නැති වෙනවා. අංක 2. ට්‍රාන්ස් මේද අඩංගු ආහාර. අසන්තෘප්ත මේද වර්ගයන්ට හයිඩ්‍රජන් එකතු කර ට්‍රාන්ස් මේදය නිපදවන අතර එය බහුල ලෙස විවිධ ආහාර වර්ගයන්හි යොදා ගන්නවා. ට්‍රාන්ස් මේදය අඩංගු ආහාරවලට උදාහරණ වන්නේ මාගරින් වර්ග, රටකජු, බටර්, කිරිමගෙන් වෙන් කරගත් යොදය ආශ්‍රිත නිෂ්පාදන සහ ශීතකල ආහාර වර්ගයි. කෙසේ වෙතත් දියවැඩියාවට මේ ට්‍රාන්ස් මේදය ඍජුවම බලපෑමක් එල්ල නොකරන නමුත් ඉන්සියුලින් ශ්‍රාවය වීම අඩාල කිරීමට සහ ශරීරයේ තැන්පත් වූ මේද මට්ටම ඉහළ නැංවීමටත් රුධිර නාල ක්‍රියාකාරීත්වය දුර්වල කිරීමටත් මේ ට්‍රාන්ස් මේදය බලපානවා. මේ සාධක අතරින් ට්‍රාන්ස් මේදය හේතුවෙන් ඉන්සියුලින් ශ්‍රාවය අඩාල වීමට දියවැඩියාව හේතු වන සාධකය වන අතර අනෙකුත් සාධක වෙනත් බෝ නොවන රෝග රැසකටත් හේතු වෙනවා. අංක 3. පාන් පැස්ටා සහ සුදු කැකුළු බත්. පාන් සහ සුදු කැකුළු බත් කියලා කියන්නේ බොහොමයක් දෙනා ප්‍රිය කරන ආහාර වර්ග දෙකක්. නමුත් පාන් වැනි තිරිඟු පිටි ආශ්‍රිත ආහාර වර්ගත්, පැස්ටා වැනි ආහාරත් සුදු කැකුළු සහලින් පිසූ බත් දියවැඩියාව රෝගය උත්සන්න කරන ආහාර වර්ග ලෙසයි සැලකෙන්නේ. ඔබ දියවැඩියාව රෝගයට ගොදුරු වී සිටියත් එය පාලනය කර තිබේ නම් ඉඳහිට මෙවන් ආහාර ගැනීමේ වරදක් නොමැති වුණත් ඔබ රෝගය පාලනය කර නැතිනම් මේ ආහාර කෑමට ගැනීම ඔබ විසින් ඔබටම කරගන්නා සතුරුකමක්. බතල, අර්තාපල්, මඤ්ඤොක්කා වැනි අල වර්ගත්, කොස් තෙල් වැනි ආහාරත් මෙම ගණයට අයත් ආහාරයි. කෙසේ වුවත් රතු හාලින් පිසූ බත්, කුරක්කන් පිටි, ආටා පිටි සහ උඳු පිටි වලින් සෑදූ කෑම වර්ගත්, මුං ඇට, කව්පි, කඩල වැනි රනිල කුලේශාකත්, කෝරා නාඩු වැනි තැඹු සහල් වර්ග සහ දේශීය පාරම්පරික සහල් වර්ගත් ආහාරයට ගැනීම මගින් ශරීරයට අවශ්‍ය පෝෂණය මෙන්ම රුධිරගත සීනි මට්ටමත් පාලනය සිද්ධ වෙනවා. එමගින් මේ කරුණු ගැන සිතා ඔබගේ ආහාර වේල සැලසුම් කර ගැනීමට කටයුතු කළොත් දියවැඩියාව පාලනය කිරීම එතරම් අපහසු කාරණයක් වෙන්නේ නැහැ. අංක 4. පළතුරු රස ගැන් වූ යෝගට්. සාමාන්‍ය යෝගට් දියවැඩියාව වැළඳුන රෝගියෙකුට ඉතාම සුදුසු ආහාරයක් වුවත් පළතුරු රස ගැන් වූ යෝගට් ඒ විදිහට ආහාරයට ගැනීම ඉතාමත්ම අහිතකර ක්‍රියාවක්. මෙම රස ගැන් වූ යෝගට් මේද රහිත හෝ මේදය අවම කිරි භාවිතයෙන් සකසා රසකාරක යොදා නිපදවන අතර මේ රසකාරකයේ යෝගට් තුල කාබෝහයිඩ්‍රේට් සහ සීනි වර්ග බහුල වඩංගු වන බවට වර්තමානයේදී සොයාගෙන තිබෙනවා. ඒ දියවැඩියාව රෝගියෙකුට කොහෙත්ම හිතකර නොවන තත්වයක්. ඒ වගේම තමයි අදිශිතකරණයේ තබා මුදවාගත් යෝගට්, අයිස්ක්‍රීම් වෙනුවට ආදේශකයක් වශයෙන් දියවැඩියා රෝගියෙකුට ආහාරයට යොදාගත හැකි බව පැවසුවත් එයත් ඊතරම් හිතකර නොවන ආහාර වර්ගයක් වනවා. ඇතම් පර්යේෂකයන්ට අනුව එවන් යෝගට් ආහාරයට ගැනීම අයිස්ක්‍රීම් ආහාරයට ගැනීමටත් වඩා අහිතකර ක්‍රියාවක්. අංක 5. රසකල කෝපි. කෝපි කියලා කියන්නේ ශරීරයට බෙහෙවින්ම හිතකර පානයක්. කෝපි පානය ඇතැම් ලෙඩ රෝග අවම වීමටත් විඩාපත් වූ ගතට ප්‍රබෝධයක් ගෙන දීමටත් ඉවහල් වෙනවා. නමුත් රසකල කෝපි, ඒ කියන්නේ වැනිලා සහ කැරමල් වැනි රසයන් වගේ සහ වෙනත් කෝපි ආශ්‍රිත නිෂ්පාදන, කැපචිනෝ එවැගේම ෆ්‍රැපචිනෝ වගේ දේවල් ඉහළ සීනි සාන්ද්‍රණයක් සහිත බැවින් දියවැඩියා රෝගීන්ට කොහෙත්ම නුසුදුසු බවයි පැවසෙන්නේ.
තවද ආහාරයක් විදිහට කෝපි පානය කිරීම ප්‍රමාණවත් නොවීම නිසාවෙන් අමතර ආහාර ගැනීමට සිද්ධ වීම දියවැඩියා රෝගියෙකුට හිතකර නොවන ක්‍රියාවක්. මෙවගින් රෝගියාගේ මනස නැවත ආහාර ගැනීමට පොළඹවන අතර ඒ හේතුවෙන් කෑම පාලනය සිදු කිරීමට අපහසු වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. අංක 6 පැණි වර්ග. බොහෝමයක් දියවැඩියා රෝගීන් සුදු සීනි පැණි රසති ටොෆි වර්ග ආහාරයට ගැනීමෙන් වැළකී සිටින බව ප්‍රසිද්ධ කාරණයක්. නමුත් දුඹුරු සීනි සහ ස්වභාවික සීනි මගින් සෑදෙන පැණි වර්ග, අපි ගත්තොත් කිතුල් පැණි, පොල් පැණි වගේ ඒවා මගින්ද දියවැඩියා රෝගීන් ප්‍රවේශම් විය යුතුයි. මේ පැණි වර්ග බොහෝමයකම අඩංගු සීනි ප්‍රමාණය සුදු සීනි සාම්පලයකට වඩා බෙහෙවින් ඉහළයි. එමෙන්න මේ පැණි ආශ්‍රිත නිෂ්පාදන වන හකුරු වැනි ආහාරද සීනි මට්ටම ඉහළ දැමීමට බෙහෙවින් හේතු වන අතර එබැවින් දියවැඩියා රෝගීන් මෙම දුඹුරු සීනි සහ පැණි වර්ග ආහාරයට ගැනීමේදී ප්‍රවේශම් වීම නුවණට හුරු කාරණයක්. තත්පර කිහිපයක රසයක් වෙනුවෙන් දිව පිනවන්නට ගොස් සදාකාලිකව දුක් විඳින්නට පෙර එය වළක්වා ගැනීමට හුරු වීම ඉතාම වැදගත් බවයි විශ්ම ලෝකයේ අදහස. අංක 7 වියළන ලද පළතුරු. පළතුරු කියලා කියන්නේ ශරීරයට අවශ්‍ය ඛනිජ ලවණ සහ විටමින් සංඝටකයන්ගෙන් පොහොසත් ආහාරයක්. නමුත් පළතුරු වියලීම සිද්ධ කරද්දී එම පළතුරු වල ඇති ජලය ඉවත් වන බැවින් පළතුරු වල අඩංගු සීනි සාන්ද්‍රණය අතිශයින් ඉහළ යාමක් සිද්ධ වෙනවා. එබැවින් ඉතා සුළු වියළන ලද පළතුරු ප්‍රමාණයකින් වැඩි සීනි ප්‍රමාණයක් ශරීරයට එකතු වීමක් මෙහිදී සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මිලිග්‍රෑම් 100ක පවතින සීනි ප්‍රමාණයෙන් තෙගුණයක පමණ ප්‍රමාණයක් වියලි මිලිග්‍රෑම් 100ක අන්තර්ගතයි. එබැවින් වියලි පළතුරු ආහාරයට ගැනීමත් දියවැඩියා රෝගියෙකුට තරම් හිතකර වන්නේ නැහැ. හැබැයි සීනි ප්‍රමාණය ඊටම අඩු ඇපල්, ඩ්‍රැගන් ෆෘට් වැනි පළතුරු ආහාරයට එකතු කර ගැනීමට ඔබට හැකිනම් ඒ ඊටමත්ම හොඳයි. අංක 8 ඇසුරුම් කරන ලද කෑම සහ කෙටි ආහාර වර්ග. වර්තමාන කාර්යබහුල සමාජයේ කෙටි කෑම සහ ඇසුරුම් කරන ලද ආහාර වර්ග මිලටගෙන ආහාරයට ගැනීම බෙහෙවින් සුලභ සිදුවීමක්. වයස් භේදයකින් තොරව විශේෂයෙන්ම කුඩා දරුවන් අතර පවා අද වෙද්දී මෙවන් ආහාර වර්ග ජනප්‍රිය වී තිබෙනවා. මෙම ආහාර වර්ග තුල අඩු පෝෂක පදාර්ථ ප්‍රමාණයක් සමන්විත වන අතර බහුල වශයෙන් දියවැඩියාවට හේතු වන කාබෝහයිඩ්‍රේට් අන්තර්ගතයි. බොහෝමයක් ඇසුරුම් කරන ලද ආහාර ද්‍රව්‍යයන්ගේ ලේබල් වල සඳහන් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයට වඩා ආහාරය අන්තර්ගත ප්‍රමාණය බොහෝ ලෙස ඉහළ බවත් සොයාගෙන තිබෙනවා. ඒ වගේම එක් අධ්‍යයනයකට අනුව ලේබලයේ සඳහන් ප්‍රමාණයට වඩා 7.7ක වැඩිපුර කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් ආහාරයේ අන්තර්ගත වෙති බව පැවසුණා. අංක 9 පළතුරු යුෂ වර්ග. කෘතිම රසකාරක අඩංගු බීම වර්ග පමණක් නොව ස්වභාවික පළතුරු යුෂ මගින් සැකසූ බීම වර්ගත් දියවැඩියා රෝගියෙකුට පරිභෝජනය සඳහා නුසුදුසුයි. රසකාරක අඩංගු නොවුවත් ඇතැම් ස්වභාවික පළතුරු යුෂ පානයන් තුළ ඉතා ඉහළ සීනි ප්‍රමාණයක් අඩංගු වන බැවින් මේ විදිහට පරිභෝජනයට හිතකර නොවනසේ නම් කර තිබෙනවා. රසකාරක අඩංගු කෘතිම බීම වර්ග තුල මෙන්ම පළතුරු යුෂ තුලත් සිරුරේ ඉන්සියුලින් ශ්‍රාවය වීමට ප්‍රතිරෝධයක් දක්වන ෆෘක්ටෝස් අඩංගු වන බැවින් පළතුරු යුෂ රස විඳීමෙන් හැකිතාක් ඈත්වීමත් දියවැඩියා රෝගියෙකුගේ ශරීර සුවතාවයට ඉතාමත්ම හිතකරයි. අංක 10 ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්. අර්ථාපල් අල දියවැඩියාවට අහිතකර බව අපි කලිනුත් මතක් කරා. එනිසා අර්ථාපල් අල ආශ්‍රයෙන් නිපදවන ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් දියවැඩියා රෝගීන් නුසුදුසු බව ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. එළවලු තෙලෙන් බැදගත් අර්ථාපල් අල යොදා සැකසෙන මේ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් රුධිරගත සීනි සාන්ද්‍රණය ඉහළ නැංවීමට බොහෝ සෙයින් බලපානවා. තවද ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් මගින් ශරීරයට අහිතකර AGE හා ඇල්ඩිහයිඩ් වැනි සංයෝගත් නිපදවන බවට සැලකෙනවා. මේ සංයෝග හෘද රෝග ඇතුළු රෝග රසකට මුල පුරන සංයෝග වන බැවින් මෙවැනි ආහාර ගැනීමෙන් වැළකී සිටීම ඔබේ ශරීරයට බෙහෙවින් හිතකර බවයි ඔබට කිව හැකි. ඉතින් අද අපි කිව්වේ දියවැඩියා රෝගේ උත්සන්න කරන ආහාර වර්ග 10ක් ගැන. තවත් මේ වගේ ආහාර වර්ග ඕන තරම් තියෙනවා. ඒවා සම්බන්ධයෙන් අවධානය යොමු කරද්දී ඒ වගේ ආහාර පාන වලින් වැළකී ස්වභාවික ආහාර ලබා ගැනීමට හුරු වීම ඔබට වැදගත්. ඒ මක් නිසාද යත් දියවැඩියා රෝගයට ගොදුරු වීමෙන් වැළකීමටත් දියවැඩියාවට ගොදුරු වූ අයෙක් නම් ඔබ ඒ පාලනය කර ගැනීමටත් පහසුවෙන් හැකි වෙන නිසා හැම විටම තමන්ගේ පවුලේ වෛද්‍යවරයාගේ උපදෙස් පිළිපදිමින් නිසි ආහාර රටාවකට සහ ජීවන රටාවකට හුරු වීම මගින් දියවැඩියාව ඇතුළු සමාජයේ පැතිරෙන බෝ නොවන රෝගයන් මැඩ පැවැත්වීම පහසුවෙන් කළ හැකි. හැබැයි කාර්යබහුල ජීවන රටාව නිසාවෙන් වත්මන් සමාජයේ මිනිසුන්ට එවැනි දේ සඳහා අවධානය යොමු කිරීමට ඉඩකඩක් නොමැති බවයි පෙනී ගොස් තිබෙන කාරණේ. කොමුණත් බුදුරදුන් දෙසූ අයුරින් නිරෝගීකම උතුම්ම ලාභයසේ සිතා තම ශරීර සුවතාවය ගැන වඩාත් සිතා බලන සෞභාග්‍යමත් නිරෝගී හෙට දවසකට විශ්ව ලෝකයේ අපි ඔබ සෑම දිනකටම සුබ පතනවා. තාමත් අපිව subscribe කරන්න නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක share කරන්න තොන් මතක කරන්න එපා. තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දෙකටම විශ්ව ලෝකයට එක්ක ඔබට සුබ දවසක්. ආයුබෝවන්.